ආයුබෝවන් ආතල් කිචන් එකෙන් තවත් ගොඩක් රසවත් රෙසිපියක් අද ඔයාලට මම ගෙනාවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ඉතුරු වෙච්ච කැකුළු බත් වලින් ගොඩක් රසට, ලාබෙට, ඒ වගේම ඉක්මනින් සුපිරිම ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න විදිය. ඇත්තටම ආලෝනේ අපි කලින් හදන ෆ්‍රයිඩ් රයිස් වගේම මේකත් ගොඩක් රසයි. කිසිම වෙනසක් නැහැ. අපි නම් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන හොඳටම නිවාගත්ත කැකුළු හල් බත් ටිකක් අරන් තිනවා. සාමාන්‍යයෙන් ආලෝනේ අනිත් ෆ්‍රයිඩ් රයිස් හදද්දි වගේම මේකත් හොඳටම නිවලා ගන්න. සාමාන්‍යයෙන් හීල් බත් වගේ නම් සුපිරියට මේ ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් රසට හදාගන්න පුළුවන්. බත් එකත් සාමාන්‍ය ඉදිරිය ඔයාලා උයන විදිහට ඒකත් උයාගෙන බත් එක මේ ඉදිරියට ලැස්ති කරගන්න. ඊට පස්සේ මෙතන කැරට් ලීස්, ඒ වගේම ගෝවා ලොකු ලොන් ටිකක් අරන් තිනවා මම. ඒ වගේම බිත්තර අරගත්ත කෑලි මිරිස්, ගම්මිරිස් කුරු ටිකක්, තක්කාලි සෝස්, ඒ වගේම සෝයා සෝස්, ඒක නම් අනිවාර්ය නැහැ. ඒ වගේම සීනි, ඒ වගේම ලුණු, ඉංග්‍රීසි දුලුණුත් අපිට අවශ්‍යයි. ඉස්සෙල්ලා මම තෙල් ටිකක් හොඳටම රත් කරගෙන ඒකට අපේ ලොකු ලොන් ටික ඉස්සෙල්ලා මේ ඉදිරියට දාගන්නවා. ලොකු ලොන් ටික සාමාන්‍ය ටික වෙලා බදින්න ඕන. අපි කලින් ෆ්‍රයිඩ් රයිස් දෙනවට වඩා ඉස්සෙල්ලා ලොකු ලොන් ටික බදගෙන ඉන්න. ඇත්තටම ආලෝනේ මේකට බිත්තරයි ලොකු ලුණු ඉංග්‍රීසි සුදු ලුණුයි ඒ වගේම බත් ටිකයි තිබ්බන් ගොඩක් රසට හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඊල් බත් වලින් මේක උදේකට ගොඩක් ලේසින් හදාගන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එක. අපි දැන් ඉංග්‍රීසි සුදු ලුණු ටිකක් දාලා ඒ ටිකත් හොඳට වැදුනන් පස්සේ අපි බිත්තර ටික මේ විදිහට තෝර ගන්නවා. බිත්තරෙන් සාමාන්‍ය ප්‍රමාණයකට බදිනකම් අපි මේක බෙද ගන්න ඕන, රත් කර ගන්න ඕන. දැන් බිත්තරේ බෙදීගෙන ඉන්නේ. මේ වගේ එනකොට අපි මේකට අපේ කැකුළු බත් ටික එකතු කර ගන්න ඕන. බත් එක එකතු කරගත්තන් පස්සේ අපි මේක බිත්තරෙත් එක්ක වැඩි ගින්දරේ හොඳින් අපි රත් කර ගන්න ඕන, හොඳට කලවම් කර ගන්න ඕන. ඒ නිසා මේ වෙලාවේදී ගින්දර වැඩි කරගන්න. දැන් ඔයාලට පේනවා බත් එකේ දුම දානවා. ඒ වගේ හොඳටම රත් වෙනකම් මේක රත් කරගන්න ඕන. මං කලින් ෆ්‍රයිඩ් රයිස් වීඩියෝ වලදී මේ කරගන්න විදිය හොඳටම කියලා දෙනවා. ඒවත් ඔයාලට බලන්න පුළුවන්. හැම ෆ්‍රයිඩ් රයිස් වර්ගයක්ම මම දාලා තියෙනවා channel එකේ. විනාඩි දෙකක් විතර අපි මේ බිත්තර ඒවත් එක හොඳට රත් කරන් පස්සේ අපි ඒකට අපි එළවලු එකතු කරගන්නවා. ඉස්සෙල්ලා මම එකතු කරගන්නේ කැරට්, ඒ වගේම ගෝවා. ඔයාලට කැමති විදියකට මේ එළවලු වෙනස් කරගන්න පුළුවන්. ඒ දෙකක් දාලා අපි විනාඩියක් විතර ආයේ මේ වැඩි ගින්දරේම හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට කෑලි මිරිස්, ඒ වගේම ගම්මිරිස් කුරු ටිකක් ඒ ටික එකතු කරගන්නවා. ලුණු දාගත්ත මම, ඒ වගේම සෝයා සෝස්, ඊට පස්සේ තක්කාලි සෝස් එකතු කරගන්නවා. දැන් මේක ආයෙත් වැඩි ගින්දරේ හොඳට කලවම් කරගන්න ඕන. දවල්ට පේනොත් දුම්ම දාගෙන ආයෙ විශ්වේදෙනවා දැක්කාම. අත්‍තරමලේ පට්ටම රසයි. අපි කැකුළු හල් බත් වලින් හදපු ෆ්‍රයිඩ් රයිස් එකන් අර කලින් හදපු සම්භාල් වලින් හදපු බත් එක වගේම තියෙනවා. ඒවලුත් පේනවා හොඳට ඇටවෙන් වෙලා සුපිරියම තියෙනවා. මේකට ගොඩක් වෙලාවට හීල් බත් ගත්තොත් ගොඩක් හොඳටම හදා ගන්න පුළුවන්. ඒකත් මම හොඳින් රත් කරලා ඉවරලා අපි ලීක්ස් ටික එකතු කර ගන්නවා. ඔයාලට කැමති දෙයක් අඩුවඩි කර ගන්න පුළුවන් මේකේ. ලීක්ස් දාලා මම විනාඩියක් විතර ආයෙ වැඩි ගින්දරේ හොඳින් කලවම් කර ගන්නවා. ඒ වගේම තමයි යාළුවනේ අදල් කිචන් එකේ මීටත් වඩා ගොඩක් රස ෆ්‍රයිඩ් රයිස් වීඩියෝ තියෙනවා. ඕනතරම් ෆ්‍රයිඩ් රයිස් වීඩියෝ තියෙනවා. ඒවත් බලන්නයි කියලා ආරාධනා කරන channel එක ඇතුළට ගිහිල්ලා. ඒ වගේම උඩ වැටෙන link වලින් ඔයාලට බලන්න පුළුවන්. විනාඩි කමාරකට දෙකකට විතර පස්සේ මම මේක මේ විදියට අපි පිගානට දා ගන්නවා. මේ තියෙන යාළුවනේ අපි කැකුළු බත් වලින් හදාගත්ත ගොඩක් රස සුපිරිම ෆ්‍රයිඩ් රයිස් එක. ඒ වගේම ගොඩක් ලාභයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ කරගෙන මම ඉක්මනට මෙන්නම්. එහෙනම් මං ගියා. හැමෝටම බුදු සරණයි. දීපීටයි.